ඉතින් අදත් අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා මේ වීඩියෝ එක කරන්න කියලා හිතුනේ ප්‍රංශටන ඕනම කෙනෙක්ට පටන් ගන්න වෙන විශේෂයෙන්ම ප්‍රංශට ඇවිල්ලා පදිංචි නැන්න කෙනෙක්ට ඉස්සරහට අනිවාර්යයෙන්ම ප්‍රධාන වශයෙන් පටන් ගන්න වෙන රෙස්ටෝරන්ට් ජොබ් ඊට අමතරව තියෙනවා ක්ලීනින් ජොබ් කරන්න තියෙනවා බේබි සිටින් ජොබ් තියෙනවා වීසාවක් හම්බ වෙනකන් උගලන්ට කරන්න හම්බ වෙන්නේ උදාහරණයකට රෙස්ටෝරන්ට් එකක් ගත්තම පටන් ගැම්ම තියෙන්නේ හොදන තැන ඉඳන් ඉතින් මේ වීඩියෝ එකේ මම උගලන්ට පෙන්නන්නේ මේ හොදන එක්කෙනාට කියන්නේ ප්‍රොන්ජ කියලා ප්‍රොන්ජ ගන්න එක කියන්නේ කියන්නේ ඩිෂ්වොෂින් ඒක මම උගලන්ට පොඩි සමරි එකක් පොඩි වීඩියෝ එකක් පෙන්නනවා මේකේ කොහොමද පිගානක් ගහන්නේ කොහොමද කොයි විදියටද රෙස්ටෝරන්ට් වල ප්‍රොන්ජ ඩිෂ්වොෂ් ඒරියා එක තියෙන්නේ මොකද ඉස්සරහට මේ වීඩියෝ එක දකින කෙනෙක්ට අලුතෙන් ඇවිල්ලා ජොබ් එකකට මේ ප්‍රංශේ ජොබ් එකකට යන්න ඉන්නවා නම් එයාට භාෂාවට වඩා අත්දැකීමෙන් මේ වීඩියෝ එක බලලා දකින දේෙන් අයිඩියා එකක් ගන්න පුළුවන් ගිහිල්ලා කරන්න තියෙන මේ වැඩේ කියලා. ඉතින් මම මේ වීඩියෝ එක ඉස්සරහට ඔයගලන්ට පෙන්නන්නම්. තව දෙයක් මට විශේෂයෙන්ම කියන්න ඕනේ මේ වීඩියෝ එකේදී ඕගොල්ලෝ රෙස්ටුරන්ට් එකක වැඩ කරනකොට සාමාන්‍ය රෙස්ටුරන්ට් එකක සර්විස් ටයිම් එක කියන්නේ ඉක්මනින් වැඩ කරන්න ඕන කාලයක්. ඉතින් ඒ ඉක්මනින් වැඩ කරන්න ඕන කාලෙදී අපේ උපරිම අපේ ශක්තිය අපේ මහන්සිය වැය කරන්න එනවා. මොකද රෙස්ටුරන්ට් එක සර්විස් එකක් තියෙන පෑ දෙක ඔය කාලයක්. ඒ දෙක කාලයේදී ඕගලන්ට සිදු වෙනවා ඕගලන්ගේ උපරිම වේගයෙන් ඕගනයිස් කරගෙන තමන්ගේ ක්ලාස් එක තමන්ගේ තමන් වැඩ කරන ස්ථානය ඕගනයිස් කරගෙන ලස්සන්ට පිරිසිදු වැඩ කරන්න. මොකද මේ ජොබ්ස් වල රඳාපෑවත් මන් තියෙන්නේ තමන්ගේ ඇටිටියුඩ්ස් නෙමෙයි තමන් කරන ජොබ් එක හරියටම ජොබ් එකට අවංක වෙලා වැඩ කරන එක. ඒ ජොබ් එක කරන අවස්ථාවේ ඒ වැඩ කරන ස්ථානයේ පිරිසිදුව තියා ගැනීම ඉක්මනින් වැඩ කිරීමක් තමයි. ඔයාට ඒ විදිහට වැඩ කරන්න පුළුවන් කෙනෙක් නම් ඔයාට ප්‍රංශය ඇවිල්ලා රෙස්ටුරන්ට් එකක වැඩ කරන්න පුළුවන්. රෙස්ටුරන්ට් වර්ග කීපයක් තියෙනවා. සමහර ගොඩක් රෙස්ටුරන්ට් තියෙන උදේ වරුවයි හවස වරුවයි. තව රෙස්ටුරන්ට් තියෙන උදේට ඕපන් කරාම රෑ වෙනකම් මැරලා තියෙන ඕපන් රෙස්ටුරන්ට් තියෙනවා. තව ඒවා තියෙනවා බාර් රෙස්ටුරන්ට් තියෙනවා හවස 6න් පස්සේ යන්න තියෙන රෙස්ටුරන්ට්. ඉතින් මේ වීඩියෝ එක බලන ඔයගලන්ට ප්‍රංශයට කවුරු හරි කෙනෙක් අලුතෙන් ඇවිල්ලා ඉන්නවා නම් ජොබ් එකක් හොයන් ඉන්න කෙනෙක් ඉන්නවා නම් ඔය මේ කුස්සිය දකින දේවල් වලින් අයිඩියා එකක් ගන්න පුළුවන් මොකද්ද හරියටම කරන්න තියෙන්නේ කියලා. මම වැඩි වෙලා කතා කරන්න යන්නේ මේක නිසා. මම මේ වීඩියෝ ඉතුරු කොටස කොහොමද ප්‍රොන්ජ් එකක් කරන විදිහේ විස්තර පෙන්වන්න. එහෙනම් මගේ channel එකට එකතු වෙන්න ඕගලන්ට ජය වේවා. සාමාන්‍ය රෙස්ටුරන්ට් එක මෙන්න මේ විදිහට තමයි පිඟන් හොදන තැන තියෙන්නේ. මේකට කියන්නේ පිඟන් දාන මැෂින් එක මැෂින් ප්‍රොන්ජ් මැෂින් එක. මේක ඇතුලේ බඩු දාලා තියෙනවා. ඊපස්සේ බන් දෙකක් තියෙන ඔන් ඔෆ් බටන් එක මැෂින් එක කරපුවම බටන් එක. යාවට තියෙන්නේ කුච්චිය අවශ්‍ය කරන බඩු. ඉතින් මේ වීඩියෝ එක බලන ඔයගලන්ට පුළුවන් අයිඩියා එකක් ගන්න ප්‍රංශට ඇවිල්ලා කොයි හරි රෙස්ටුරන්ට් එකට ඕනම කෙනෙක් ගියොත් ඉස්සෙල්ලම කරන්න දෙන්නේ නිකන් ගාන වැඩේ. මේ වැඩේ මෙතනම අයිඩියා එකක් ගන්න පුළුවන්. නිකන් හොදන්න ගියන් පස්සේ මේ වගේ අනිවාර්යෙන්ම හැඩි දාන්න වෙනම බකට් එකක් රෙඩි කරගන්න. දැන් අපි සර්විස් ටයිම් එක ඉවර වෙලා තියෙන්නේ. සාමාන්‍ය මේ බකට් මේකට වතුර එකක් පුරව ගන්න වෙන දෙයක් දා ගන්න. ප්‍රංශේ නේ ඕනම කෙනෙක් ඔයා ලංකාවේ චෙක් කෙනෙක් වුණත් වැඩන්නේ ප්‍රංශයට ආවොත් මුලින්ම පටන් ගන්න දෙන්නේ හොදන්න. හොදන ගමන් තමයි එක්ස්පීරියන්ස් ගන්න. ප්‍රංශේ මේ ඉස්සරහට ඉන්න කට්ටියට කුස්සිය සුද්ධ කරන්න තියෙනවා නම් මේ වීඩියෝ එක මම ඔයාලට කරන්නේ මේ කරන විදිය බලාගන්න. ඉස්සලා කිව්වාගේ බ්‍රෂ් බටන් එක ප්‍රෙස් කරාම ඔය වැඩ කරනවා.